සාමාන්‍යයෙන් මේ අංශභාගය කියලා කිව්වහම අපි ඉස්සර කාලේ ඉඳලා හොඳට අහලා තියෙන වචනයක්, දන්න වචනයක්, ඒක මොකද්ද කියලා දන්න සාමාන්‍ය අපි කතා කරද්දී. එහෙම නැත්නම් සාමාන්‍ය භාවිතය අද ස්ට්‍රෝක් කියන වචනය භාවිතයේ තියෙනවා. ඒ වගේම මේකට සිංහලෙන් අපි ආඝාතය කියලා කියනවා. මොන වුණත් මේ தත්ත්වය ගැන තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තුෂා නවසිවන්ත. ආයුබෝවන් ඔබට. මම අර නම් තුනක්ම කිව්වා. අතර මොකද ස්ට්‍රෝක් එකක් නැත්තම් ආඝාතය කියලා කියන්නේ? ස්ට්‍රෝක් එක නැත්තම් අංශභාගය කියලා තමයි අපි වැඩියත්ම දන්නේ. ආඝාතය කියන්නේ ඒකේ නියම සිංහල පාරිභාෂිකයේ දුම. ඒකෙන් අදහස් වෙන්නේ එකවර මොළයට ලේ සැපයීම, රුධිර සැපයීම අඩාල වීමෙන් ඇතිවන ක්‍රියාකාරීත්වයේ අඩුපාඩුවක්. ශරීර ක්‍රියාකාරීත්වයේ අඩුපාඩුවක්. ඒකේ මම එම්ෆසයිස් කරන්න කැමති එකවර කියන වචනේ. මොකද හුඟක් අය අපිට ඇවිල්ලා අහනවා මගේ අතපය දැන් කාලයක් තිස්සේ හිරි වැටිලා පණ නැති වෙලා ඒක අංශභාගයක්ද කියලා. හුඟ වෙලාවට ඒක පටන් ගැන්මේදී අංශභාගය කියන එකවර හොඳට ඉන්න කෙනා එකවර යම්කිසි දුර්වලතාවයකට ලක්වීමක් තමයි අංශභාගයේදී වෙන්නේ. ක්ෂණිකව. ඒක වෙන්නේ මොළයට ලේ සැපයීම අඩාල වීමෙන්. මොළේ කොයි කොටසටද ලේ සැපයීම අඩාල වීම කියන කාරණේ මත එන දුර්වලතාවයන් වෙනස් වෙන්න පුළුවන්. කාට කොයි වගේ අයටද ස්ට්‍රෝක් එකක් නැත්තම් මේ එක ඇති වෙන්න පුළුවන්? ඕනෑම කෙනෙක්ට අංශභාගයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට එක කාණ්ඩයක් වෙන් කිරීම වැරදි. නමුත් බොහෝ විට කාලයත් එක්ක, ඒ කියන්නේ වයස යාමත් එක්ක අංශභාගයකට ලක්වීම එහෙම නැත්නම් ආඝාතයට ලක්වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ වයස්ගත කෙනෙක්ට තරුණ කෙනෙක්ට වඩා ඒකේ අවධානම වැඩි. ඒ වගේම අපි කියනවා සමහර රිස්ක් ෆැක්ටර්ස් තියෙනවා කියලා. ඒ කියන්නේ අවදානම් ලක්ෂණ තියෙනවා. ඒ කාරණා තියෙන කට්ටියට ස්ට්‍රෝක් එකක් එීමේ අවදානම වැඩි. මොනවාද මේ රිස්ක් ෆැක්ටර්ස් නැත්නම් අවදානම් ලක්ෂණ? අවදානම් ලක්ෂණ ගත්තාම අපි සාමාන්‍ය එක වර්ග දෙකකට බෙදනවා. මොඩිෆයබල් රිස්ක් ෆැක්ටර්ස් ඇන් නොන් මොඩිෆයබල් රිස්ක් ෆැක්ටර්ස් කියලා. වෙනස් කළ හැකි සාධක සහ වෙනස් කළ නොහැකි සාධක. උදාහරණයකට වෙනස් කළ නොහැකි සාධක ගත්තොත් ජානමය පැවැත්ම. දැන් උදාහරණයකට අපි දකුණු ආසියාතිකයින් විදිහට ලොකුම අවදානම් කලාපයක ඉන්න කාණ්ඩයක් හෘද රෝග සහ අංශභාගය ආඝාතය කියන ලක්ෂණයට වඩාත් නැඹුරුවක් අපි දක්වනවා. ඒක අපිට ඒක ජානමය පැවැත්ම මම හිතන්නේ මේ කලාපයට. කලාපය අපි සහ අප්‍රිකාව සහ කැරිබියානු කලාපවල ආඝාතය ලක්ෂණේ වැඩියෙන් දකිනවා කොකේසියානුවන්ට සාපේක්ෂව. සමහර විට ඒක අපේ ජීවන පැවැත්ම පසුකාලීනව වෙනස් වීමත් එක්ක මම හිතන්නේ මේ ලක්ෂණේ වඩාත් ප්‍රමුඛ වෙලා තියෙනවා කියලා හිතනවා. නමුත් මේක අර වෙනස් කළ නොහැකි සාධකයක්. එතකොට ඒ වගේ දේවල් වලින් අපි අවාසි සහගත මට්ටමක ඉන්නවා කොහොමටත්. සහ වෙනස් කළ හැකි සාධක විදිහට අපි දකිනවා රුධිර පීඩනය, අධික රුධිර පීඩනය. ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දෙයක්. රුධිර පීඩනය ගොඩක් තියෙනවා නම් ඒක වෛද්‍යවරයෙක්ට කියලා යොමු වෙලා බෙහෙත් නිසි ආකාරව පාවිච්චි කිරීමෙන් ආඝාතයට ලක්වීමේ සම්භාවිතාවය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව. දියවැඩියාව ඉතාම වැදගත් සාධකයක්. දියවැඩියාව කාලයක් තිස්සේ පැවතීම සහය පාලනය කර නොගැනීම කියන ලක්ෂණ ආඝාතයට තුඩු දීමට වැදගත් සාධකයක් වෙනවා. ඒ වගේම දුම්පානය සහ අධික මද්‍යසාර භාවිතය. ශරීරයේ තරබාරු බව. මේ වගේ ලක්ෂණ modifiable risk factors එහෙම නැත්නම් වෙනස් කළ හැකි අවදානම් සාධක විදිහට ගන්න පුළුවන්. දැන් ඔබ කියන ක්ෂණිකව ඇති වෙන එකක් කියලා. ක්ෂණිකව ඇති වෙන එකක් නිසාම මේ කලින් අඳුරගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙම මට ඒ අවස්ථාවේ තව කියන්න ඕන දෙයක් තිබුණා. ආඝාතය කිව්වහම අපි හිතනවා දැන් රුධිර සැපයීම අඩාල වීම කිව්වහම මේකේ ඇත්තටම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මොළයට රුධිර සැපයන රුධිර වාහිනියක ඇතිවන අපි කියනවා බ්ලොක් එකක් කියලා. එහෙම නැත්නම් ක්ලොට් එකක් කියලා අවහිරතාවය. අවහිරතාවය නිසා මොළයේ යම් කොටසකට රුධිර සැපයීම එතනින් එහාට රුධිර සැපයීමක් නොමැති වීම. ඒකත් ආඝාතයට එක කාරණයක්. සහ අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ගේ පීඩනය වැඩි වීම නිසා රුධිර නාලිකාවක් මොළයේ රුධිර නාලිකාවක් පිපිරී යාමෙන් රුධිරය වහනය වීමත් ඒ අවස්ථා දෙකේදීම ඇත්තටම දකින් පිටතට දකින්න ලැබෙන්නේ එකම ලක්ෂණ. බොහෝ විට එකම රෝග ලක්ෂණ ලැබෙන්නේ. එතකොට වඩාත් වැඩියෙන් තියෙන අර ක්ලොට් එකක් එහෙම නැත්නම් අවහිරතාවයක් රුධිර ගැලීමක් මගින් වෙන අංශභාගය එහෙම නැත්නම් ආඝාතත් අපි නිතරම දකිනවා. මං කිව්වා වගේ මේ දෙකේම
පිටතට කෙනෙක්ට බලනකොට දකින්න හම්බෙන්නේ බොහෝ විට එකම ලක්ෂණයක්. ඒකට දැන් අපි ප්‍රොමෝට් කරන නිකන් ජනතාව දැනුවත් කරන්න යොදා ගන්න ෆ්‍රේස් එකක් තියෙනවා, ෆාස්ට් ෆාස්ට් ක්‍රයිටීරියා, FAST ක්‍රයිටීරියා. ඒක බටහිර රටවලල එහෙමනම් ගොඩක් පෝස්ටර්ස් ගහලා ඉස්පිරිතාලවල ඒක ප්‍රදර්ශනය කරනවා, ඒ වගේ දේවල් ගොඩක් කරනවා. ලංකාවේ සමහරට එච්චරම තාම ප්‍රචලිත වෙලා නැහැ. ෆාස්ට් ක්‍රයිටීරියා කියනකින් අපි අදහස් කරන්නේ ප්‍රමුඛව දකින්න පුළුවන් ආඝාතයේ ලක්ෂණ. F අකුර තියෙන ෆේස් කියන්නේ, ඒ කියන්නේ මූණ පැත්තකට යනවා, කට පැත්තකට යනවා, මූණේ වෙනස්කමක් දකින්න ලැබෙනවා කියන එක ආඝාතයේ ප්‍රමුඛව දකින්න ලැබෙන ලක්ෂණයක්. ඒ අකුර තියෙන ආම් කියන එක, එතන ආම් වුණාට ආම් සහ ලෙග් අත කකුල දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්තක පණ නැතිවීමක්, දුර්වලතාවයක්, එහෙම නැත්නම් හිරිවැටීමක් එකවර සිදුවන එක. සමහර අයගේ මූණ අත කකුල කියන තුනම එකවර හිරිවැටීමකට හෝ දුර්වල වීමකට ලක් වෙන්න පුළුවන්. S කියන එකෙන් අදහස් වෙන්නේ ස්පීච්. ස්පීච් එක කියන්නේ කතාවේ ඇති වෙන යම්කිසි වෙනස්කම. සමහර විට කතාව පැටලෙන්න පටන් ගන්න පුළුවන්, හදිසි කතාව පැටලීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කතාව නැතුම යන්න පුළුවන්. කියන්නේ හොඳට සිහියෙන් ඉන්න කෙනෙක් කිසිම වචනයක් පිට කරගන්න බැරුව යන අවස්ථාවන් තියෙනවා. එහෙම නැත්නම් මොනවා හරි කතා කරනවා, හැබැයි කිසිම තේරුමක් නැතුව කතා කරන අවස්ථාවක්. එතකොට සමහරට කට්ටිය ඒක වරදවා වටහා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ වෙලාවට ඒ රෝගියාට යම්කිසි උමතු බවක් ඇති වෙලා ඒ වගේ කියලාත් රෝගීන්ව ගෙනෙන අවස්ථා තියෙනවා. නමුත් මේ හොඳට හිටපු කෙනා එකවර කතාව වෙනස්ම විදිහකට කරනවා, වචන පැටලෙනවා, එහෙම නැත්නම් කතා නොකර ඉන්නවා නම් ඒකත් ආඝාතයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් අකුර තමයි T අකුර. T is for time. Time කියන්නේ මේක කාලයත් එක්ක කරන තරඟයක්. ඒ කියන්නේ ඉස්සර නම් අපි හිතනවා ආඝාතයක් ආපුවාම ඉතින් හිමින් සැරේ මොනවා හරි කරන්න පුළුවන් කියලා. නමුත් ආඝාතය නිසි වෙලාව ඇතුළත රෝගියාව යොමු කරොත් වෛද්‍යවරයෙක්ට, නිසි පහසුකම් තියෙන රෝහලකට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ආබාධිත බවට ලක් නොවි වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා ෆාස්ට් කියන ක්‍රයිටීරියා එකේ අර ලක්ෂණ තුනත් එක්කම කාලය සමග මේක ඉක්මනට කෙරෙන්න ඕන දෙයක් කියන එකත් ඇඟ වෙනවා. දැන් ඔක්කොම මේ එක ඇති වුණාට පස්සේ දකින දේවල්නේ. ඔව්. ඇති වෙන්න කලින් අපිට මුකුත් එහෙම හඳුනා ගන්න කියලා ක්‍රමයක් නැද්ද? ඒක ක්ෂණික ඇති වෙන නිසා මුකුත් එහෙම ලකුණක් නැද්ද, එංගියක් නැද්ද? අර කියපු මේ රුධිර පීඩනය ඒ වගේ කාරණා හැරුණකොට. ඔව්. ඒ රිස් ෆැක්ටර්ස් තියෙන කෙනෙක්ට ස්ට්‍රෝක් එකක් එයිද කියලා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් නැහැ. ඒක තමයි ඒක දෙන භයානකකම. ඒ කියන්නේ වේදනාවක් එනවා, එහෙම නැත්නම් යම්කිසි සංවේදනයක් ඇති වෙනවා කියලා දෙයක් අඳුනගෙන නැහැ. ඒ කියන්නේ මේ ඇති වෙන අවස්ථාවෙත් තමයි අඳුන ගන්න බැරිද? ඇති වෙන අවස්ථාවේ සමහර විට රෝගියා ඒක අඳුර ගන්න පුළුවන් තත්ත්වයක නොහිටින්න පුළුවන්. ඒ කියන්නේ එයා ඊටාම දරුණු දුර්වලතාවයකට ලක් වුණොත් එයාට ඒ වෙලාවේ ඒක සම්බන්ධයෙන් මොනවත් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට රෝගියාට හෝ ඒ ළඟ ඉන්න කෙනෙක්ට දකින්න පුළුවන් එයාගේ පැහැදිලි කායික වෙනස්කමක් වෙනවා කියන එක. දැන් මම මේ විස්තර කරේ කොමන්ලි, එහෙම නැත්නම් නිතරම අපි දකින ආඝාතයේ ලක්ෂණ ටික. මේ ගණයට අයත් නොවන රෝග ලක්ෂණත් තියෙනවා සමහර ආඝාතවල. විශේෂයෙන් මොලේ මොල නාරටිය, ඒ කියන්නේ මොලේ පිටුපස කොටස සහ කුඩා මොලේ ආශ්‍රිතව ඇතිවන ආඝාත තත්ත්වවලදී මේ කියන විදිහට එක පැත්තක් දුර්වල වීම, කතාව පැටලීම, වචන නැතුව යාම, හිරිවැටීම නැතුව රෝගියාට සමහර විට එකවර ඇතිවන කලන්ත ගතිය, අපි කියන ඩිප්ලොපියා කියලා එක දෙකක් වෙලා පෙන්වෙනවා වගේ ලක්ෂණ, වමන යන එක, ඇවිදිනකොට බැලන්ස් නැතුව එහෙට මෙහෙට විසිවෙන එක එකවර සිදුවන දෙයක්, ඒ වගේ තත්ත්වයනොත් සමහර ආඝාත වර්ගවල තියෙනවා. නමුත් අර ජනතාවට ගෙනියන්න මේ පණිවිඩය සහ අපි නිතරම දකින වර්ගයේ ආඝාතය තමයි අපි අර එක පැත්තක් දුර්වල වීම, කතාව පැටලීම, එක පැත්තක් හිරිවැටීම කියන විදිහට ගන්න. දැන් අපි හිතමු අපි අපිත් එක්ක ඉන්න කෙනෙක් හරි නැත්නම් Tamanට හරි යම්කිසි විදිහකින් සැකයක් තියෙනවා නම් මෙහෙම තත්ත්වයක් තමයි මට ඇති වෙන්න යන්නේ, අංශභාග තත්ත්වයක් නැත්නම් ස්ට්‍රෝක් එකක් ආඝාතය කියන තත්ත්වයකට තමයි මම යොමු වෙන්න යන්නේ කියලා. එහෙම කෙනෙක් ක්ෂණිකවම මොනවද කරන්න ඕනේ? නැත්නම් එහෙම කෙනෙක් ළඟ ඉන්නවා නම් අනිත් අය මොනවද ක්ෂණිකවම කරන්න ඕනේ? ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් අර මම කිව්වා වගේ අවුරුදු 20කට කලින් 10කට කලින් ගත්තාම සාමාන්‍යයෙන් ආඝාතය ගැන වෛද්‍ය ශාස්ත්‍රයේ වුණත් සෞඛ්‍ය කාර්ය ශාස්ත්‍රයේ වුණත් තිබුණේ
ආගාතේ නම් ඉතින් දැන් වුණානේ ඊට පස්සේ මොන හරි කරලා මෙයාව හිමින් රිකවර් කරන්න ඕනේ කියන වගේ අදහසක්. නමුත් දැන් තත්ත්වය වෙනස්. මොකද සමහර ආගාත වර්ග තියෙනවා නිසි කාල සීමාව තුළ පහසුකම් සහිත රෝහලකට ගෙනිච්චොත් සම්පූර්ණයෙන් රිවර්ස් කරන්න. ඒ කියන්නේ එහෙම දුර්වලතාවයක් නැති තත්ත්වයටම හදන්න පුළුවන්. ඒ නිසා මම හිතන විදිහට ඉතාම වැදගත් දේ තමයි ඔබ අනුමාන කරනවා නම් රෝගියෙක්ට හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම නැත්නම් ආඝාතයක් ඇති වෙලා තියෙනවා කියලා වහාම පහසුකම් සහිත රෝහලකට එකවර හැකි ඉක්මනින් රෝගියාව ගෙන යාම තමයි වැදගත්. මේකේ මම අදහස් කරන්නේ දැන් මම මුලින්ම කිව්වා ස්ට්‍රෝක් එකේ වර්ග දෙකක් තියෙනවා, එකක් ලේ බ්ලොක් එකක්, අනිත් එක ලේ ගැලීමක් කියලා. ඒක පිටින් බලලා කාටවත් කියන්න බෑ මේක මොන වර්ගයේද කියලා. ඉදිරියට කරන මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් රෝගය හැසිරවීම බොහෝ දුරට රඳාපවතින්නේ මේක ලේ ගැලීමක්ද ලේ ක්ලොට් එකක්ද කියන එක මත. ඒක ඒක නිර්ණය කරන්න අවශ්‍ය පරීක්ෂණය තමයි සීටී ස්කෑන් එක. බේසික් එහෙම නැත්නම් මූලිකම අවශ්‍ය පරීක්ෂණය තමයි සීටී ස්කෑන් එක. ඇත්තටම අද වෙනකොට සීටී ස්කෑන් එකකින් තොරව ස්ට්‍රෝක් එකක් හරිනම් ඉදිරියට යන්න බැරි තත්ත්වයට තමයි ලෝකයේ ආඝාතයේ හසිරවීම ගැන අපි කතා කරන්නේ. ඒ කියන්නේ රෝග ලක්ෂණ බලලා තීරණ ගන්න. රෝග ලක්ෂණ බලලා තීරණ ගැනීම වර්ධින්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ගෙනියනවා නම් රෝගියා තන තැන් වල වෙලාව නාස්ති කරනවට වඩා සීටී ස්කෑනරයක් සහිත ඒ වගේ පහසුකමක් තියෙන අවම වශයෙන් දිස්ත්‍රික් මූලික රෝහලක් වගේ තැනකට ගෙනියනවා නම් ඒ කාලය ඉතුරු කරගෙන ඉන්ටර්වීන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙයක් කරලා ඒක වෙනස් කරන්න පුළුවන් නම් ඒක කරන්න අපි වෙලාව ඉතුරු කරගන්නවා. ෆස්ට් එයිඩ් කියලා දෙයක් තියෙනවද නැත්නම් ප්‍රථම ආධාර කියලා දෙයක් තියෙනවද මෙහෙම දෙයක් දැනුවාට පස්සේ එහෙම කරන්න පුළුවන්? එක දෙයක් කරන්න පුළුවන්. දැන් ස්වභාවිකවම අපි සාමාන්‍යයෙන් දැන් ගෙවල් වල ගොඩක් අයගේ බ්ලඩ් ප්‍රෙෂර් මීටර් තියෙනවා, ලේ බලන යන්ත්‍ර තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී කෙනෙක් උත්සාහ කරන්න පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් එක බලන්න, ලේ බලන්න, සීනි ප්‍රමාණය බලන්න. ඒව කරාට කමක් නැහැ. ඒ ඇරුණාම හුඟක් වෙලාවක අර වලිප්පුවකදී වගේ දෙන්න ප්‍රථම ආධාරයක් අපි මේකෙදි සඳහන් කරන්නේ නැහැ. ඒ කියන්නේ හුඟ වෙලාවට එක පැත්තක් දුර්වල වීම වුණාට රෝගියා හුඟ වෙලාවට ඉඳගෙන ඉන්න පුළුවන් මට්ටමේ, එහෙම නැත්නම් හාන්සි කරලා තියන්න පුළුවන් මට්ටමේ ඉන්න අය කියන්නේ රුධිර පීඩනය, හાર્ට් රේට් ඒවා සාමාන්‍යයෙන් පාලනය කළ හැකි මට්ටමක තියෙන්නේ ස්ට්‍රෝක් එකක් අවස්ථාවේදී. සමහර විට අපි බ්ලඩ් ප්‍රෙෂර් එක මැනලා බැලුවොත් ඒ අවස්ථාවේ පෙනෙන්න පුළුවන් රුධිර පීඩනයේ ඉහළ අගයකට ගිහින් තියෙන අවස්ථාව. හැබැයි මේක වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ අවස්ථාවේදී රුධිර පීඩනයේ බස්සනවා නම් එහෙම කළ යුත්තේ. එකවර අනවශ්‍ය ලෙස වෙනදාට පාවිච්චි නොකරන රුධිර පීඩන පෙති ලබා දීලා එකවර බ්ලඩ් ප්‍රෙෂර් එක බැස්සීම පවා අනතුරුදායක වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී. ඔය කියන්නේ මුකුත් නොකර ඉතා ඉක්මනින් පහසුකම් තියෙන රෝහලකට ගෙන යාම තමයි වඩාත්ම ඥානවන්ත. ඉතාම ඥානවන්ත ක්‍රියාව. එතකම දැන් ලංකාවේ ප්‍රතිකාර ගැන කතා කරද්දී මේ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිකාර ලංකාව පුරා විසිරලා තියෙනවද? ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් මම කිව්වට මම හයිලයිට් කරන්න හැදුවට ඉක්මනට රෝහලකට ගෙනියන්න කියලා අවාසනාවකට ඒක ඉක්වලි, ඒ කියන්නේ සමාන විදිහට රට පුරාම පැතිරලා නැහැ. අර මම කියපු දේ ලේ බ්ලොක් එකක් වීමෙන් ඇතිවන ආඝාත තත්ත්වයක්. ඇත්තටම පහසුකම් සහිත රෝහලකට ගෙනිච්චොත් ඒ ලේ කැටිය දිය කරන විදිහේ බෙහෙතක් ශරීරගත කරලා, එන්නතක් මගින් ශරීරගත කරලා ලේ කැටිය දියවීමට ක්‍රියාමාර්ග යොදන්න පුළුවන්. ඒකට යොදන්නේ RTPA, නැත්නම් recombinant tissue plasminogen activator කියලා බෙහෙතක්. ඉතාම මිල අධිකයි. මේක රජයේ රෝහල්වල නම් ලංකාවේ තියෙන්නේ ස්ථාන 10කට ආසන්න ප්‍රමාණයක. කොළඹ ජාතික රෝහල, මම දන්න තරමින් දකුණු කොළඹ ශික්ෂණ වෛද්‍ය රෝහල, ජයවර්ධනපුර රෝහල, ගාල්ල කරාපිටිය, යාපනය, නුවර, පොළොන්නරුව, අනුරාධපුරය, යාපනය. ඒ වගේ ස්ථාන කීපයක පමණයි මේක තියෙන්නේ. එතකොට හැම ඔබට ආසන්නම රෝහලේ සමහර සීටී ස්කෑනරය තිබුණට මේ පහසුකම නොතිබෙන්න පුළුවන්. සහ ඉතාම වැදගත් මම අර ෆාස්ට් ක්‍රයිටීරියා වල කිව්වා ටයිම් කියන එක. ටයිම් කියන එකෙන් අපි අදහස් ගන්නේ අංශභාගයක් ඇති වුනහම පැය 4 හමාරක් කියන කාලය ඇතුළත මේ ඖෂධය එන්නත් කරන්න ඕනේ. අපි අර ක්ලොට් වර්ගය කියන්නේ ලේ කැටියක් හිර වෙලා තියෙන වර්ගයේ ස්ට්‍රෝක් එකක් නම් පැය 4 හමාරක් ඇතුළත මේ ඖෂධය ලබා දුන්නොත් තමයි අපිට ඒක දිය කර හැරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම සමහර අයට නිින්දෙන් පවා මේ තත්ත්වයන් ඇති වෙලා එළි වෙනකල් දන්නේ නැහැ, උදේ නැගිටිදී තමයි දන්නේ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන අයටත්
ගැටලු සාකච්ඡාත් එක්ක මතුවෙන්න පුළුවන් නිසා මම හිතන මේ කතාබහ අපි තව ඉස්සරහට කරගෙන යමු. විශේෂයෙන්ම ප්‍රතිකාර කියන එක වඩාත් පුළුල්ව කතා කරමු. ඒ වගේම මූලික ප්‍රතිකාර වලින් පස්සේ කොහොමද රිකවරි පීරියඩ් එක නැත්නම් මේ තමන් නැවත ප්‍රතිස්ථාපනය වීමේ කාල පරිච්ඡේදය තුළ මොනවද කරන්න ඕනේ? ඒ කාරණාත් අපි ඉදිරි කාලෙදී කතා කරන්නට කාලය වෙන් කරගමු. එහෙනම් බොහොම ස්තුතියි අද දවසේ මේ කතාබහට එකතු වීම පිළිබඳව. අද අපි කතා කළේ ආඝාතය, එහෙමත් නැත්නම් අංශභාගය, එහෙමත් නැත්නම් අපි ස්ට්‍රෝක් කියලා කියන තත්ත්වය පිළිබඳව මේ කතාබහට එකතුනේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂා නවශවන්ත. බොහොම ස්තුතියි. ආයුබෝවන්. Thank you.